ආයුබෝවන් ෆිෂියක්ව YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා මේ දවස්වල මාළු හදන හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ඉලෙක්ට්‍රිසිටි කට් ඩවුන් වෙන එක මොකද ඉලෙක්ට්‍රිසිටි නැතුව අපේ තියෙන ඇයිරේෂන් සිස්ටම් වැඩ කරන්නේ නැහෙනි බැටරි පම්ප් තියෙන අයට නම් ඒක ලොකුවටම ගැටලුවක් වෙන්නේ නැහැ ඒත් ඉතින් හැමෝටම මේ විදියට බැටරි පම්ප් නැති නිසා දැන් ගොඩක් අය පෙළඹෙනවා ඔක්සිජන් නැතුව ඒ කියන්නේ ඇයිරේෂන් ලයින් එකක් නැතුව හදන්න පුළුවන් මාළු ගන්න ඉතින් අද වීඩියෝ එකෙන් බලමු අපිට එහෙම ඒරියේෂන් ලයින් එකක් නැතුව හදන්න පුළුවන් මාළු වර්ග මොනවද කියලා. ඕනම මාළුවෙක්ට හොඳ ඒරියේෂන් ලයින් එකක් දීලා ඒ කියන්නේ හොඳ ඔක්සිජන් ලයින් එකක් දීලා හදන්න පුළුවන් නම් ඒ මාළුවා අපිට ගොඩ කාලයක් තියාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. හැබැයි ඔක්සිජන් විතරක් දුන්නට මදි. හොඳ කෑම එකක් ඉඩකඩ අවශ්‍ය වෙන විදිහට ටැංක් එකක් නිසි කාලයට වෝටර් චේන්ජස් ලෙඩාවොත් නිසි ප්‍රතිකාර කරන්නත් ඕනේ. හරි. වැඩි කතා බහක් නැතුව අපි එහෙනම් යමු මොන වර්ගවල මාළුද අපිට ඒරියේෂන් ලයින් එකක්. එහෙමත් නැත්නම් ඔක්සිජන් පම්ප් එකක් නැතුව හදන්න පුළුවන් කියලා. පළවෙනි මාළුව විදිහට අපි ගමු ගුරාමි මාළු වර්ග. ගුරාමි මාළුව කියන්නේ අපිට ඔක්සිජන් ලයින් එකක් නැතුව ලේසියෙන්ම හදන්න පුළුවන් මාළුවෙක්. මොකද එයාට ඕන කරන ඔක්සිජන් ලබා ගන්න හැම වෙලෙම ජලය මතු පිටට ඇවිල්ලා ජලයෙන් පිටත වාතය අරගෙන ආපහු වතුර ඇතුළට යනවා. ඔයාලත් දැකලා ඇති. ගුරාමි මාළුවෙක් දිහා බලන් හිටියොත් සැරින් සැරේට එයාලා උඩට ඇවිල්ලා යනවා. ඒන්නේ එයාලට ඕන කරන ඔක්සිජන් ලබා ගන්න තමයි. ගුරාමි කියලා ගත්තාම ගුරාමි වර්ග කිහිපයක්ම ඉන්නවා. පොඩි සයිස් විදියට ගත්තොත් නිල් ගුරාමි, gold ගුරාමි, pearl ගුරාමි වගේ අයත්, ලොකු සයිස් විදියට ගත්තොත් giant ගුරාමි, albino giant ගුරාමි අපිට බලා ගන්න පුළුවන්. දෙවැනි මාළුව විදියට අපිට ගන්න පුළුවන් paradise fish. paradise fish කියන මාළුවත් අපිට ඒරියේෂන් ලයින් එකක් නැතුව ටැංක් එකක ලේසියෙන් හදන්න පුළුවන් මාළුවෙක්. එයත් එයාට ඕන කරන ඔක්සිජන් ලබා ගන්න ජලය මතු පිටට එනවා බලා ගන්න පුළුවන්. ෆයිටර් ෆිෂ් එහෙමත් නැත්නම් බෙටා ෆිෂ්. ෆයිටර් ෆිෂ් කියන්නේත් ඔක්සිජන් ලයින් එකක් නැතුව ලේසියෙන් හදන්න පුළුවන් මාළුවෙක්. ඔය හැමෝම දැකලා ඇති ඇක්වේරියම් වල විකුණන්න ඉන්න ෆයිටර්ස් ලයින්නේ පොඩි ජෑම් බෝතල් වල දාලා. එතනදී ඒ කිසිම මාළුවෙක්ට අපි ඒරියේෂන් ලයින් එකක් දෙන්නේ නැහැ. මොකද එයාට ඕන කරන ඔක්සිජන් ටික එයා ජලය මතු පිටින් අරගන්නවා. හැබැයි හොඳට මතක තියාගන්න. ඇක්වේරියම් වලින් ගේන මේ ෆයිටර් මාළුවෙක් හදනවා නම් එයාට ගැළපෙන විදියට හොඳ ඉඩක් දීලා ඒ මාළුවව හදන්න. හතරවෙනි මාළුව විදිහට අපිට ගන්න පුළුවන් කැට්ෆිෂ් වර්ග. කැට්ෆිෂ් කියන මාළුවත් ඒරියේෂන් ලයින් එකක් එහෙම නැත්නම් ඔක්සිජන් ලයින් එකක් නැතුව බොහොම පහසුවෙන් හදන්න පුළුවන් මාළුවෙක්. කැට්ෆිෂ් කියලා ගත්තොත් කැට්ෆිෂ් වර්ග ගොඩක් ඉන්නවා. මේ ඕනම කෙනෙක් හදනවා නම් අපිට ඔක්සිජන් ලයින් එකක් නැතුව ලේසියෙන් හදන්න පුළුවන්. ඊළඟ මාළුව වෙන්නේ ගප්පි මාළුව. ගප්පි වර්ගත් අපිට ඒරියේෂන් ලයින් එකක් නැතුව ලේසියෙන්ම හදන්න පුළුවන් මාළුවෙක්. ගප්පි කියන මාළුවත් විවිධ වර්ගවලින් සහ වර්ණවලින් අපිට බලා ගන්න පුළුවන්. ප්ලේටි වර්ග. ඔක්සිජන් ලයින් එක නොදී හදන්න පුළුවන් තවත් මාළුවෙක් තමයි ප්ලේටි කියන්නේ. කිසිම ප්‍රශ්නයක් නැතුව ඔක්සිජන් නැති ටැංක් එකක බොහොම පහසුවෙන් හදන්න පුළුවන් මාළුවෙක්. ස්වෝඩ් ටේල් වර්ග. ප්ලේටි වගේම ඔක්සිජන් නැතුව ටැංක් එකක තියාගන්න පුළුවන් මාළුවෙක් තමයි ස්වෝඩ් ටේල් කියන මාළුවා. අටවෙනිය විදිහට අපි ගන්නෙ ස්නේක් හෙඩ් කියන මාළු වර්ගය. දැන් අපේ ලංකාවේ මාළු හදන ගොඩක් අය අතරේ ෆේමස් වෙලා ඉන්න මාළු වර්ගයක් තමයි මේ ස්නේක් හෙඩ් මාළු කියන්නේ. ස්නේක් හෙඩ් මාළු විවිධ වර්ගවලින් සහ විවිධ ප්‍රමාණවලින් ඉන්නවා.
මේ ස්නේක්හෙඩ් මාළුන්ට වතුර නැතුව වුණත් පැය 72ක වගේ කාලයක් ජීවත් වෙන්න පුළුවන්. මෙයාලා එයාලට ඕන කරන ඔක්සිජන් ලබා ගන්නේ ජලයෙන් මතු පිට තියෙන වාතය ආශ්වාස කරලා තමයි. මේ නිසාම මේ ස්නේක්හෙඩ් මාළුත් ඒරියේෂන් ලයින් එකක් නැතුව හදන්න පුළුවන් මාළුවෙක්. හැබැයි තින් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ස්නේක්හෙඩ් මාළුව කියන්නේ ෂුවර් කරන්න බැරි මාළුවෙක්. මොකද ස්නේක්හෙඩ් මාළුව කියන්නේ ගොඩක් ඇග්‍රෙසිව් මාළු වර්ගයක්. ස්නේක්හෙඩ් මාළුවෙක් පොඩි කාලේ ඉඳන් කමියුනිටි කරලා හැදුවේ නැත්නම් ඒ මාළුව ලොකු වුණායින් පස්සේ ඒ මාළුවත් එක්ක කිසිම මාළුවෙක් දාලා කමියුනිටි කරන්න අමාරුයි. මොකද මෙයා ගොඩක් ඇග්‍රෙසිව් මාළුවෙක් නිසා මෙයා එක්ක ලොකු වුණායින් පස්සේ ආපහු කමියුනිටි කරනවා කියන එක කරන්න අමාරු වැඩක්. ඔයාලා ස්නේක්හෙඩ් මාළුවෙක් හදනවා නම් ඒ මාළුවා ගැන විස්තර හොඳට දැනගෙන හදන එක තමයි හොඳම දේ. මොකද ස්නේක්හෙඩ් කියන මාළුවා හදන ටැංක එක උඩින් කවර් කරලා තිබෙ නැත්නම් අනිවාර්යෙන් මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච ගම. ඒ කියන්නේ ඒ මාළුවා බය වුණොත්, එහෙමත් නැත්නම් ටැංක එකට උඩින් පොඩි කුරුමිනියෙක් වගේ සතෙක් පියෑඹුවොත් අනිවාර්යෙන් ස්නේක්හෙඩ් මාළුවා ටැංකියෙන් එළියට පයින් එක වෙනවම තමයි. හැබැයි ඕනම මාළුවෙක් හදනකොට ටැංක් සයිස් අනුව සහ මාළු වර්ගය අනුව දාන්න පුළුවන් ප්‍රමාණයට වඩා මාළු දාලා හදන්න යන්න එපා. මොකද එහෙම වුණොත් වෝටර් ක්වොලිටි එක ඉක්මනින් අඩු වෙලා මාළුවට විවිධ ලෙඩ හැදෙන්න පුළුවන්. මේ මං කියපු මාළුන්ට අමතරව තවත් ඔක්සිජන් නැතුව හදන්න පුළුවන් මාළු වර්ග ඉන්නවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට ඔක්සිජන් නැතුව හදන්න පුළුවන් මාළු ගැන අවබෝධයක් ලැබෙන්න ඇති කියලා.